හෙට දිනේ ජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වමින් ඉල්ලීමක් සිදු කළා. නිලචන්ද දැන්නීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය සැප්තැම්බර් මාසේ 8 වෙනිදා ඉරිදා දිනය පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ක්‍රියාත්මක වෙනවා. අපි ඉල්ලා සිටින මහජනතාවගෙන් එම දිනය වන විටත් තමන්ට නිලචන්ද දැන්නීම් පත්‍රිකාවක් ලැබිලා තිබෙ නැත්නම් ඉරිදා දිනේ තමන්ගේ නිවසේ රැඳී ඉඳලා ලිපි බෙදීම් කාර්ය මණ්ඩලය තමන්ගේ නිවසට පැමිණුවේ වහාම ඒ සහයෝගය ලබා දීලා අස්සන් සහිතව තමන්ට හිමි නිලචන්ද දැන්නීම් පත්‍රිකාව ලබා ගන්න හැටියට. අපි බලාපොරොත්තු වෙනවා ඉන් අනතුරුව 9 10 11 12 13 14 යන දිනවලත් නිවසින් නිවසට ගොස් බෙදාහැරීමේ කටයුතු කරන්නට 14 වෙනිදායින් පසුව නිවසින් නිවසට ගොස් බෙදාහැරීමේ කටයුතු නතර වෙනවා. ඉන් පසුව අපි බලාපොරොත්තු වෙන්නේ කිසියම් කෙනෙකුට තමන්ගේ නිලචන්ද දැන්නේ පත්‍රිකාව 14 වෙනිදා වන විටත් ලැබිලා තිබුණ නැත්නම් 18 19 20 21 යන දිනවලදී විශේෂ වැඩපිළිවෙලක් යොදලා තිනවා. තමන්ට ලිපි බෙදෙන කාර්යාලයට ගිහිල්ලා අදාළ තැපැල් ස්ථාන අධිපතිවරයා හමු වෙලා තමන්ට නියමිත නිලචන්ද දැන්නේ පත්‍රිකාව අනන්‍යතාවය තහවුරු කරලා ලබා ගැනීමට අවශ්‍ය කරන පහසුකම් අපි සලසා දීලා තියෙනවා. මෙමෙ නිලචන්ද දැන්නේ පත්‍රිකා අඩංගු කට්ටලය ලබා ගැනීම සඳහා නිවසේ රැඳී සිටිය යුතුයි. හේතුව මේක අස්සන් සහිතව බාර දෙන අවස්ථාවක්. ඒ නිසා මේ ගෘහමූලිකයා හෝ ගෘහමූලිකයා විසින් බලය පවරන ලද වෙනත් නියෝජිතයෙක් නිවසේ රැඳී ඉඳලා අස්සන් සහිතව මේ නිලචන්ද දැන්නේ පත්‍රිකාව ලබා ගන්න හැටියට තමයි අපි ඉල්ලා සිටින්නේ. මේ වෙන විට වාර්තා වෙන ආකාරයට 80%කට වැඩි ප්‍රමාණයක් ඡන්ද භාවිතා වෙලා තියෙනවා. වගේම ලියාපදිංචි රක්ෂිත පැකැට්ටු ඒ ප්‍රදේශවල තැපැල් කාර්යාලවලට බාර දීලා තියෙනවා. මේ අතර ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 2460 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 930ක්, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1500ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. මෙම පැමිණිලි අතුරින් 2387ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී තිබෙන්නේ.